සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි ෆ්‍රී සයිස් ෆ්ලයර් ඩිස්කර්ට් එකක් ලේසි ක්‍රමයකට කරගන්න විදියක් බලමු. මේක ඔයගලන්ට බිස්නස් එකක් විදියට කරගෙන යන්න තමයි මම කියලා දෙන්නේ. ඉතාම පහසු විදියක්. දැන් ඔයගලන්ට මේ ස්කර්ට් එක මහලා ඉවරුනාම මේකේ උස තියන අඟ 32ක් තියෙනවා. ඒ කියන්නේ ස්මෝල් ඉඳන් එක්සෙල් වෙනකන් කෙනෙකුට මේක ඇති. මේක මම අද අරගන්නේ අඟල් 45 පළල රෙදිින් රෙදි ආර 2.5. ඔය විස්කෝස් කියන රෙදි වර්ගය අරගෙන මේක කරන්න. සැහැල් ඕනම රෙදි වර්ගයකින් මේක කරගන්න පුළුවන් ඝනකම් නඩු. නමුත් අපට ලාභ ගන්න ගන්න පුළුවන් රෙදි වර්ගයේ විස්කෝස් කියන රෙදි වර්ගය. ඉතින් විස්කෝස් කියන රෙදි වර්ගයෙන් අඟල් 45 පළලෙන් ආර 2.5 ගන්න. එයාට මේක මීට වඩා උසට උසටම ඕන ලොකු ෆ්ලෑඩ් එකක් එක්ක ඔයා අඟල් 60 පළල කියන රෙද්දින් රෙදි ආර 3ක් ගන්න. 36 පළල කියන රෙදි පළලින් ගත්තොත් ඔයාට මේක ෆ්‍රී සයිස් එකක් විදිහට කරන්න බෑ. ස්මෝල් මීඩියම් කියන සයිස් දෙකට විතරයි කරන්න පුළුවන්. නිසා ඔයා 45 60 ගන්නවා. 60ත් අවශ්‍ය නැහැ. මේකට 45 ප්‍රමාණවත්. 60 ගන්න ලොකු ස්කර්ට් එකක් නැහැ. ලොකු ෆ්ලෑඩ් එකක් එක්ක උසටම කරගන්නවා. මේක ඕනම සයිස් කෙනෙකුට ඇති විදිහට ස්මෝල් ඉන එක්සෙල් වෙනකම් කෙනෙකුට ෆ්‍රී සයිස් එකක් විදිහට කරගන්න තමයි මම කියලා දෙන්නේ. බිස්නස් එකක් විදිහට කරගෙන යන්න ලේසි ක්‍රමයක්. දැන් මම අද අරගෙන තියෙන්නේ අඟල් 45ක් පළල රෙදි ආර 2.5. දැන් මෙතන ලොකු රෙදි කොටසක් නිසා ඔයගොල්ලන්ට මෙතන මේ රෙදි කොටස ඉලා ගත්තම අපහැදිලි පේන්නේ නැහැ. නිසා මම ඔයාට කොළයක කරලා පෙන්නන්නම්. මේ කොළයේ කරන විදිහම තමයි රෙදි කොටසෙත් කරන්නේ. බලන්න. දැන් ඔයා රෙදි කොටසේ පළල කියන එක ගැන දන්නවා. බලවාටි දෙකක් අතර දුරට තමයි අපි රෙදි කොටසේ පළල කියලා කියන්නේ. දැන් මේ පළල තමයි අඟල් 36ට 45 60 90 ඔය වගේ තියෙන්නේ රෙදි කොටසේ පළල. කියන්නේ බලවාටි දෙක අතර දුර. අද ගර අරගෙන තියෙන්නේ මම අඟල් 45ක් පළලට රෙදි කොටස. මේ පැත්තට රෙදි ආර 2.5. රෙදි ආර මීටර ගණන් අපි ගන්නෙ මේ බලවාටිය දිගේ තමයි. ඔයාට යාර ගණන් මීටර ගණන් ඉදුවාම ඔයාට වෙළඳපළෙන් කපලා දෙන්නේ. ඉතින් අද ගන්න කිව්වේ මේ බලවාටිය දිගේ රෙදි ආර 2.5. ඔන්න රෙදි ආර 2.5 අරගෙන තියෙනවා අඟල් 45ක් පළල. දැන් ඉස්සෙල්ලාම ඔයා මේ රෙදි කොටසේ කරන්න ඕන උස පැත්තෙන්. රෙදි කොටසේ උස පැත්ත වෙන්නේ මේ බලවාටිය දිගේ. උස පැත්ත කියන්නේ රෙදි ආර 2.5ක් ගත්ත පැත්තෙන් මේ විදිහට සමානව උස පැත්තෙන් රෙදි කොටස දෙකට නමා ගන්න. මෙන්න මේ විදිහට. මෙහෙම නමා ගත්තම ඉහළ තියෙනවා නැම්මක්. මේ මෙතන නැම්මක්. මේ පැත්තේ තියෙනවා බලවාටි දෙකක්, මගේ පැත්තේ තියෙනවා බලවාටි දෙකක්. දැන් මේ මගේ පැත්තේ තියෙන බලවාටි දෙක සහිත නැම්ම සහිත පැත්ත නෙවෙයි යට වාටිය පැත්ත මුල්ලෙන් අල්ලලා රෙදි කොටස මම මේ තනි නැම්ම දිගේ මෙන්න මෙහෙම තියෙනවා. බලන්න තනි නැම්ම දිගේ තියාගන්න. තනි නැම්ම දිගේ තියාගෙන ගත්තට පස්සේ එතන තියෙනවා බලවාටි දෙක සහ තනි නැම්ම. මේ මං ඉන්න පැත්තට තියාගන්න තනි නැම්ම විතරක් තියෙන රෙදි කොටස. බලවාටි දෙක සහ තනි නැම්ම තියෙන පැත්ත මේ පැත්තට තියාගෙන තනි නැම්ම විතරක් තියෙන එක තමයි පැත්තට තියාගන්න. රෙදි කොටස මේ ත්‍රිකෝණාකාරව නමාගෙන තමයි තියෙන්නේ. නැවත බලන්න මෙන්න මෙන්න රෙදි ආර 2.5 අඟල් 45 පළල. රෙදි කොටස උස පැත්තෙන් සමානව දෙකට නමා ගන්න. රෙදි ආර 2.5 උසගත්තු පැත්ත තමයි රෙදි කොටසේ උස. ඒ පැත්තෙන් රෙදි කොටස සමානව දෙකට මේ විදිහට නමා ගන්න. සමානවයි නමා ගන්නෙ. ඉහළ තියෙනවා නැම්මක්. මේ පැත්තේ බලවාටි දෙකයි, මගේ පැත්තේ බලවාටි දෙකයි, මෙතන යට වාටිය. දැන් මේ නැම්ම සහිත පැත්ත නෙවෙයි යට වාටිය පැත්ත මගේ යට තියෙන පැත්තින් මේ කෙළවර දෙක රෙදි කොටසේ අල්ලලා
මෙන්න මේ තනි නැම්මට තියාගන්න. නැත්නම් ත්‍රිකෝණාකාරව රෙදි කොටස නමන්න කියලා කිව්වත් හරි. හැබැයි එහෙම කිව්වම ඔයා මේ පැත්තෙන් නැමුවොත් වැරදි. තනි නැම්මක් තියෙන පැත්තට තමයි මේ බලවාටි දෙක සහිත රෙදි කොටස තියාගන්නේ ත්‍රිකෝණාකාරව. මෙන්න මේ විදිහට. ඔන්නඔහුම තියාගන්න. දැන් ඔය විදිහට හරව ගන්න. දැන් තියෙන මේ තනි නැම්ම ගාවට ඔයා මේ බලවාටි දෙක සහිත රෙදි කොටස ගෙනත් මෙහෙම තිබ්බම මෙතන තියෙනවා නැම්ම සහ බලවාටි දෙක. ඒක මේ පැත්තෙන් තියාගන්න. තමන් ඉන්න පැත්තට තනි නැම්ම. මේ තනි නැම්ම තමන් ඉන්න පැත්තට මේ විදිහට ඔහොම තියාගන්න. දැන් ඔයා මේකේ පොඩි මිම්මක් තියනවා ලකුණු කරන්න. මෙන්න බලන්න. මේ ඉහළ ඉහළ මුදුනට ටේප් එක ඔයා මෙන්න මේ විදිහට තියන්න. ටේප් එකේ අඟල් පැත්ත ඉහළ මුදුනට ත්‍රිකෝණය වගේ පැත්තට තියලා ඔයා ටේප් එකේ අඟල් 12 මාරක් වෙන තැන මේ විදිහට ලකුණු කර ගන්න. ඉහළ ත්‍රිකෝණය වගේ තියෙන තැන මුදුනට ටේප් එක තියන්න. අඟල් පැත්ත අඟල් 12 මාරක් වෙන තැන මේ විදිහට ලකුණු කරන්න. ඒ වගේම සාය උඩරිම ඔයාට උස ගන්න පුළුවන් වෙනවා මේකේ. මෙතන ඉඳන් ගත්තොත් අඟල් 43. එනේ ඔයාට මේ ස්කර්ට් එකේ උඩරිම උස ගන්න ඕන තැන මෙතන නම්. මෙතනින් අනිත් වඩා කොටට කරන්න අතුන් දැන් මේක ප්‍රී සයිස් එක නේ. අපි උඩරිම උස ගමු. ඒ කියන්නේ ඔයා ටේප් එක තියන්න ඕන මෙතන 43 කියන තැනට මේ කෙළවරේ. 12 මාරෙන් තියන්න. එහෙම මම ටේප් එක හොල්ලන්නේ මන් නැතුව 43න් තියන්න. මේ විදිහට තියලා මේ 12 මාරක් තිබ්බ තැන වක්‍රාකාරව මේ විදිහට ටේප් එක කරකවගෙන යන්න. මේ ඉන ලකුණු කරන්න හදන්න. ඔන්න ඔය විදිහට 12 මාරක් තිබ්බ තැන මේ විදිහට ටේප් එක තියාගත්ත විදිහටමයි මම තියාගන්නේ. 12 මාරක් තිබ්බ තැන වක්‍රයක් විදිහට ඇඳගන්න. ඒ ටේප් එකේ මේ විදිහටම දැන් තියාගෙන ඉන්නේ අපි ඉහළ මුදුනට 43ක් කියන තැන. ඒ කියන්නේ වඩ මේ සාය උස මේ ගන්න හදන්නේ. මම පුළුවන් උඩරිම උස මේකේ ගන්නවා. මේ කෙළවර සහිත මෙතනට ටේප් එක තිබ්බා. අඟල් 43ක් ගන්න පුළුවන්. බලන්න ඔයා හරියට රෙදි කොටස නමා ගත්තොත් මම මේ කියන මෙෂර්මන්ට් ඔයාට වරදින්නේ නැහැ. නැත්නම් ඔයා පුළුවන් උඩරිම උස මේ කොටසේ මෙහිම වක්‍රාකාරව ටේප් එක තියාගෙන මේක ඉහළට තාම මං හෙල්ලුවේවත් නැහැ ටේප් එක. ඒ විදිහට මේ විදිහට තියාගෙන ඔයා වක්‍රාකාරව ඇඳගෙන යන්න. දැන් ටේප් එක පැත්තකට කරන්න. දැන් ඔයා මේ ඇඳගත්ත වක්‍ර මේ විදිහට ඇඳගෙන යන්න. ඔන්නම වක්‍රාකාරව ඇඳගන්න. දැන් මේ ටික කපලා දාන්න. මේ කොටස් ටික කපලා දාන්න. බලන්න ඉතාම ලේසි නේද මේ ෆ්ලෙයාර් ඩිස්කර්ට් එක. අපි කපා ගමු. මේ කොටස අයින් කරන්න. මේ ඉන ලකුණු කරය තමයි මේ විදිහට කපලා දැන් මේ කොටසත් අයින් කරන්න. ඔන්න දැන් ෆ්ලෙයාර් ඩිස්කර්ට් එක හරි. දිගේරියට පස්සේ මෙන්න මේ වගේ තමයි ඔයාට ෆ්ලෙයාර් ඩිස්කර්ට් එක ලැබෙන්නේ. දැන් මේක මේ මූට්ටු අපි ගන්න ඕන පිටිපැත්තට. දැන් බලන්න මේක මම මහ ගන්න විදිහත් ඔයාට කියලා දෙන්නම්. මේක ඔයා හිතන්නකෝ කන පිට පැත්ත කියලා. මම මෙහෙම කතරියක් දන්න මේ කන පිට පැත්ත. ඉස්සෙල්ලාම ඔයා මේකේ මහ ගන්න ඕන මේ කන පිට පැත්තේ වාටියක් නවල හීනෙට නූලියක් නැති වෙන්න. ඕලොක් සික්සක් නැති කෙනෙකුට උනත් කරගන්න පුළුවන් විදියටයි අද කියලා දෙන්නේ. මේ කන පිට පැත්ත කන පිට පැත්තට රෙදි කොටස හරවගෙන ඉහළින් කාලක් නවලා නැවත කාලක් නවලා මේ ඉහළ ඉන වාටි ඔයා මහගෙන ඉන්න ඕන. ඉස්සෙල්ලා මේක කරන්න. ඔන්න දැන් මහගත්ත කියලා හිතන්නේ ඉන වාටිය හීනියට පුළුවන් තරම් හීනියට මහගන්න. එහෙම මහගෙන දැන් මේක ඔන්න මම හොඳ පිටට හරව ගත්තා. හරි ඊළඟට ඔයා ඉනට ඉලාස්ටික් එකක් ගන්න ඕන. මේක ප්‍රී සයිස් විදිහට අඟල් 28ක් දිගට ඔයා ඉලාස්ටික් එක ගන්න ඕන. ඉලාස්ටික් එකේ පළල අඟල් 2 මාරක් වෙන්න ඕන.
එහෙම අරගන්න මේකේ දිග අඟල් 28යි. එහෙම ඉලාස්ටික් කොටස අරන් ඉලාස්ටික් එකේ මැද පොඩි චෝක් කැලකින් ඇඳගන්න මාර්ක් එකක් දාගන්න. ඊළඟට ස්කර්ට් එකේ අපි කපාගත්තු මැදට මාර්ක් එකක් දාගන්න. ඉස්ලාම කරන්නේ ඉහළ වාටිය කන පිටපැත්තට හරවලා මහ ගන්න. දැන් මේ හොඳ පිටපැත්තට උන තිනවා මේකෙත් මාර්ක් එක දාගත්තා. ඉලාස්ටික් එක තියන්න මේ ස්කර්ට් එකේ උඩින් මැදට මැද මාර්ක් එක දාගත්තනට හරියට තියලා ටැග් කරගන්න මැෂින් එකේ. මේ කෙලවරක් මෙතනට ටැග් කරන්න, මේ කෙලවරක් මෙතනට ටැග් කරගෙන ඉලාස්ටික් එක හොඳට ඇදලා මහ ගන්න. දැන් මේක කොලේක නිසා වැටමට කරලා පෙන්නන්න අමාරුයි. ඒ විදිහට මැදට මැද තියන. එතකොට මේ රැලි ටික ලස්සනට ස්කර්ට් එකේ විහිදිලා තියෙනවා. එක තැනකට විතරක් රැලි එකතු වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි ඔයා ඉලාස්ටික් එක ඉනට අල්ල ගන්න ඕන. ඉලාස්ටික් එක තියන්නේ උඩින්. උඩින් තියලා තමයි ඇදලා මහන්නේ. එහෙම මැහුවට පස්සේ ඔයා මැස්මවල් දෙකක් ගහගෙන එකක් ගහලා නැවත තව එකක් ගහගන්න. එහෙම ගහද්දිත් මේ උඩින් අඟල් භාගයක් ස්කර්ට් එකේ අඟල් භාගයක් මේ විදිහට තියලා දැන් වාටිය මහලා ඉවර වෙලා අඟල් භාගයක් තියලා තමයි මේ බෑන්ඩ් එක උඩින් තියාගන්න ඕන. ඒ විදිහට ඉලාස්ටික් එකත් ඔන්න දැන් අල්ලගත්තා කියලා හිතන්න. ඊළඟට තමයි ඔයා මේකේ ඉලාස්ටික් එකත් අල්ලගත්තට පස්සේ පිටිපැත්තටයි මේකේ ෆ්ලෑට් ස්කර්ට් එකේ මූට්ටු එන්නේ. මෙන්න මෙහෙම එනවා. මේක පිටිපැත්තට දාන්න. මේක මැහුම් මාසේ අඟල් භාගයක් දීලා මේක මහගන්න. බෑන්ඩ් එක ඇල්ලුව කියලා හිතන්න. ඔන්න මේ පැත්ත මහගත්තා. එක මැස්මයි මහන තියෙන්නේ. ඔන්න ඒකත් මහගත්තා කියලා හිතන්න මේ විදිහට පිටිපැත්තට එන්නේ. බෑන්ඩ් එකත් අල්ලගත්තා. ඊළඟට තමයි මේකේ යට වාටිය. මේකේ යට වාටිය අන්තිමටම තමයි ෆ්ලෑට් ස්කර්ට් එකේ මහන්න ඕන. ඒ යට වාටිය මහගන්න ඔයාට අමාරු නම් හීනියට එක පාරක් නවලා මහගෙන යන්න මැෂින් එකේ. ඊළඟට තව සැරයක් නවලා මහන්න. එහෙම නැතුව මහන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හීනියට මේකේ මහතර මැහුවොත් රැලි වෙනවා. පුළුවන් තරම් හීනියට මේක එකවරම දෙසරයක් නවලා මහගන්නත් පුළුවන්. දැන් මේ ෆ්ලෑට් ස්කර්ට් එක මහලා ඉවරනාට පස්සේ මේ ස්කර්ට් එකේ උස ඔයාට අඟල් 32ක් එනවා. ඔයාට මේක ඊට වඩා කොටට ඕන නම් කොටට ඉදින් කරගන්නත් පුළුවන්. මම පුළුවන් උඩරිම උස කියන දැන් ඔය මම කියපු මෙෂර්මන්ට් වලට ගත්තම ඔයා මේ විදිහට ඔයාට ෆ්‍රී සයිස් එකක් විදිහට ස්මෝල් ඉඳන් XL දක්වා කෙනෙකුට පුළුවන් විදිහට මේ ස්කර්ට් එක කරගන්න පුළුවන්. ඉතින් ෆ්ලෑඩ් ස්කර්ට් එක මහන්න අමාරු නෑ. ලේසිම ස්කර්ට් එකක්. අපි තවත් වීඩියෝ එකකින් බලමු ලොකු ෆ්ලෑඩ් එකක් සහිත 60 පළල රෙදි කොටසකින් කරගන්න විදිහ. ඉතින් ඔයගලන්ට මේ වීඩියෝ එකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් තවත් කෙනෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. සුබ දවසක් හැමෝටම.